සුබ දවසක්. අදත් අමරා මෙඩ්සර්ව් සුවිශේෂි වෛද්‍ය විද්‍යා චැනල් එක. තවත් වැදගත්ම රෝග තත්ත්වයක් සම්බන්ධව තමයි අද විස්තර කරන්නේ. මේක ඉතා වැදගත් රෝග තත්ත්වයක්. මොකද මේ රෝග තත්ත්වය ආපුවාම එකපාර සුවයක් ලබා ගන්න බෑ. පුදුම වේදනාවක් ඇති වෙන්නේ. ඉදිරියට වැඩගන්න සම්පූර්ණයෙන්ම අඩාල වෙනවා. රැකියාව කරන කෙනෙක් නම් ඒක කරගන්නත් බෑ. ගෙදර ඉන්න අනිත් මිනිසුන්ටත් කරදරයි. අධිකම වේදනාවක් ඇති වෙනවා, වරින් වර ඇති වෙනවා. ස්ථිර සුවයක් එකපාර ගන්නත් බෑ. ජීවිතෙත් එපා කරන තරම් වැදගත් රෝගී තත්ත්වයක්. ඉතින් මෙතෙන්දී ඇති වෙන්නේ අධික වේදනාව. අධික වේදනාවක් ඇති වෙනවා. මේ වේදනාව ඇති වෙන්නේ කොහේද? විශේෂයෙන්ම මුහුණේ. මුහුණේ පැත්තක. මනසා ඔළුවේ පැත්තක. මුහුණ සහ ඔළුවේ පැත්තක ඇති වෙනවා. අධික වේදනාකාරී තත්ත්වයක්. ඉතින් මේම තත්ත්වය මොකද්ද? මේක තමයි ට්‍රයිජමිනල් නියුරල්ජියා කියන රෝගී තත්ත්වය. ට්‍රයිජමිනල් නියුරල්ජියා. මේ වචනේ සාමාන්‍ය ජනතාව දන්නේ නැහැ. මේක දන්නේ ලෙඩ පමණයි. ලෙඩේ තියෙන කෙනා තමයි මේක දන්නේ. මොකද ඒකත් දන්නේ වෛද්‍යවරු කිව්වට පස්සේ. ඔයාලා අහවල් ලෙඩේ මේ තියෙන්නේ. මේකට කියන්නේ ට්‍රයිජමිනල් නියුරල්ජියා කියලා හැම කිව්වට පස්සේ තමයි එයා දන්නේ. නැත්තම් මොකක් නිසා වෙනවද කියලා දන්නේ නැහැ. සමහරු නම් දන්නවා රෝගය, නමුත් වෙන්නේ මොකද්ද කියන එක දන්නේත් නැහැ. එහෙමත් ඉන්නවා. ඉතින් මේකේ ඇත්ත වශයෙන්ම තේරුම් ගන්න එක වැදගත්. මෙතෙන්දී මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක. නැත්තම් සමහරු උත්සාහ කරනවා ඔළුවට තෙල් වර්ග දාලා යම් යම් දේවල් ගාලා මසාජ් කරලා මේක හොඳ කරගන්න. එහෙම හොඳ කරගන්න පුළුවන් එකක් නොවේ මේක. මේක සංකීර්ණ රෝගී තත්ත්වයක්. ජීවිත හානියක් නැහැ ඇත්ත වශයෙන්ම. නමුත් තමන්ට පුදුම කරදරයක් තියෙනවා. ට්‍රයිජමිනල් නියුරල්ජියා. ස්නායු සම්බන්ධ වේදනාවක් කියන එක තමයි මේ නියුරල්ජියා කියන එකේ තේරුම. මේ ට්‍රයිජමිනල් කියන එකේ තේරුම් මොකද්ද? ට්‍රයිජමිනල්. ට්‍රයිජමිනල් ස්නායු කියලා එකක් තියෙනවා අපේ මොළේ ඇතුලෙන් පටන් ගන්න. අපේ මොළේ ඇතුලෙන් පටන් ගන්න ස්නායු තියෙනවා. ඒවට කියන්නේ කපාල ස්නායු. ඒකේ ප්‍රධාන ස්නායුවක් තමයි මේ ට්‍රයිජමිනල් නර්ව් එක. ට්‍රයිජමිනල්. ස්ථාන තුනකින් පටන් ගන්නවා වගේ තේරුමක් තියෙනවා. ට්‍රයිජමිනල්. කොටස් තුනකින් යුක්තයි වගේ කතාවක් තියෙන පටන් ගන්න තැන ඉඳලා විශේෂ මේ ස්නායුවට ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. අතු තුනක් තියෙනවා එළියට ආවට පස්සේ. මේ පටන් ගන්නෙත් අර මොළේ ඇතුලේ වෙන වෙනම ස්ථාන තුනකින් එක ළඟ තියෙනවා. ඉතින් අර අන්නේ තේරුම තමයි මේ ට්‍රයිජමිනල් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් මේ කපාල ස්නායු මොළේ ඇතුලේ පටන් ගන්න ස්නායුවලින් ප්‍රධාන ස්නායුවක්. මේක තමයි විශාලම ස්නායුව කියලාත් කියන්නේ. මේක මොළේ ඇතුලේ පටන් ගන්න ස්නායුවලින් පස්වෙනි ස්නායු විදිහට තමයි සඳහන් කරන්නේ. ට්‍රයිජමිනල් නර්ව් එක. මේ ස්නායු මොළේ ඇතුලේ පටන් අරගෙන දිග ගමනක් ඇවිල්ලා මේ මුහුණට සපයනවා. මුහුණේ පැත්තකට සපයනවා සංවේදනය. ඒ වගේම අපිට කෑම කන්න උදව් වෙනවා. මේකේ අතු තුනක් තියෙනවා. ඔප්තැල්මික් බ්‍රාන්ච්, ඒ වගේම මැක්සිලරි බ්‍රාන්ච්, සබ්මැන්ඩිබුලර් බ්‍රාන්ච්. කොටස් තුනක්. ප්‍රධාන වශයෙන් අතු තුනක් විදිහට තමයි තියෙන්නේ. ඕලන මේ පින්තූරේ බලන්න පුළුවන්. මේ පින්තූරේ පැහැදිලිව දක්වලා තියෙනවා. ඉතින් මේ මුහුණේ තියෙන සංවේදන විශේෂයෙන්ම උණුසුම, ස්පර්ශය, දැනීම, ඒ සංවේදන අරන් යනවා මොළේ ඇතුළට මේ ස්නායු මගේ. මුහුණේ තියෙන සමට වගේම මුහුණේ තියෙන පේශි වලට, මසල්ස් වලටත් මේකේ සැපයුමක් තියෙනවා. ඉතින් මේක ඉතා වැදගත් ස්නායුවක්. දැන් ඔයාලට තේරෙනවා මේ ස්නායු කොටස් තුනක් තියෙනවා. එතකොට මේ කොටස් තුනේ සමහර අතුවලට රෝග ලක්ෂණ වැඩිපුර එන්න පුළුවන්. මේ කොටස් තුනේ මේ එකපාරත් අදවල තත්වයක් ඉන්නේ නැහැ. සමහරට එක කොටසක් තමයි වැඩිපුර මේ ප්‍රශ්නෙට ලක් වෙන්නේ. ඉතින් මේක ලක් වෙන්නේ මොකක්ද ඇත්ත වශයෙන්ම? මේ ස්නායුවට යම්කිසි හානියක් සිද්ධ වෙනවා. මොළේ ඇතුළේ තමයි මේ ට්‍රයිජමිනල් නියුරල්ජියාකෙදි වෙන්නේ. මොකද සිද්ධ වෙන්නේ? ඉරිටේෂන් එකක්. යම්කිසි තෙරපීමක් වගේ එකක් ඇති වෙනවා මොළේ ඇතුළේ. ඒ තෙරපීම ඇති වෙන්නේ මොළේ ඇතුළෙම තියෙන කුඩා මොළේට සපයන රුධිර වාහිනියක් නිසා තමයි මේක වෙන්නේ. රුධිර වාහිනියක් ඒ කිට්ටුවේ යනවා. ඒක මේකේ ගෑවිලා තෙරපුමක් ඇති කරනවා. මේක හැමෝටම වෙන්නේ නැහැ. සමහරුන්ට පමණයි සිද්ධ වෙන්නේ. මේ තෙරපුම ඇති වුණාම තමයි මෙන්න මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. මේ කියන ගැටලුව ඇති වෙන්නේ, අධික වේදනාව ඇති වෙන්නේ. මේ ප්‍රශ්නේ සිද්ධ වෙන්නේ මොළේ ඇතුළේදී ඇත්ත වශයෙන්ම. නමුත් අපිට වේදනාව දැනෙන්නේ මුහුණේ. එහෙම නැත්නම් ඔළුවේ පැත්තේ උඩ කොටසේ. ඒ විදිහට තමයි එන්නේ. ඉතින් මේක නියුරෝපතික් පේන් එකක් කියලත් කියන, නියුරෝපතික් ස්නායුවට සම්බන්ධ නිසා.
ඇති ඔවල්ලන්ට මේ ඒක ෂ්නා යොමගේ අතු කොයි විදිහටද මුහුණේ කොයි කොටස්වල්ටද සැපයම් සිද්ධ කරනගල ඔගල්ලන්ට බලාගන්න පුළුව මේ පින්තුරමද මේ ට්‍රජමල නිවරජ්‍යා තත්වය පොඩි දෙකින් වුණත් මතු එන්න පුළුව මේ හොඳට රෝගිය ඉන්න මෙන්න හිටපුුවමන් එනවා මේ තමන් කෑම කණ්ඩගහම හපනකොට මේක ඇක්ටිවේට් වෙන්න පුළුව සිනහ වෙනකොට මේක මතුවෙන්න පුළුව ඒවම කතා කරනකොට එන්න පුළුවන් දත් මදිනකොට එන්න පුළුවන් ඒ වගේ සුළු දෙකින් වුණත් මේක ඇවිස්සෙන්ඩ පුළුව එක මේක වරින් බර ඇතිවෙන්න පුළුවන් සමහරුන්ට මේක ඇතිවෙලා ටික වේලාවක් තියෙන්න්න පුළුවන් කඩින් කඩ එන්න පුළුවන් සමහරුන්ට එක දිගටම දැඩි වේදනාවක් පවතින්නත් පුළුව ආකාර කීපයකට මේක ඇතිවෙන මෙම තත්ව ඇතිවෙන්න වැඩිපුරම ගැහැන උදවියට විශේෂම අවුරුදු පනා පැන්නට පස්ස පිරිම උදවයට ඇතිවෙනවා අඩුයි ඒවගේම දරුවන්ට ඇතිවෙන්ට තියෙන එකටත් ඉතා අඩුයි කියලා සඳහන් කරනු ඉතින් මෙම තත්ව ඇතිවුණහම ඇතිවන වේදනාව දරාගන්නට බැරිතර වේදනාවක් කියෙන ඉන්ටන්ස් පේන් එකක් දැඩි වේදනාවක් කියලතම සඳහන් කරන්නේ කරන්ටයක් වදිනවාගේ ඉතාම අපහසී දරාගන්න ඉලටි ශොක්ක එකක් වගේ ඒවගේ දැඩි වේදනාවක් තමයි එන්නේ ඒ වගේම මොහොකින් හර අයි නෝවගේ ස්ටැබින් නේජ අන්න ඒ වගේ තත්ත්වයක් එන්න පුළුවන් ඒවගේ මේ වෙලාට මුහ මාංසපේශි බැලුවොත් මාංසපේශි තදවීමක් දකින්න පුළුවන් ඒවගේම මේ විදිහටත් එන්න පුළුවන් දැවිල්ලක් විදිහට එන්න පුළුවන් අර හිමින් ඇවිල්ල වැඩි වෙලා ආ හිමින් අඩුවෙනවා අන්නේ වගේ වෙන්නත් පුළුවන් අඩු වැඩි බෙමී යන්නත් පුළුවන් ආරෝහණ අවරෝහණ වගේ විදිහට වේදනාව එන්න පුළුවන් හිරි වැටීමක් එන්න පුළුවන් ඒවගේ මර කියාගන්න බැරි අපිෙන ඩල් පේෙන් එකක් මේ හැම තැනම තියෙන වේදනාවක් විදිහට තියෙන්ටත් පුළුවන් එක තැනක් කියලා කියන්න බැරි විදිහට ඒ ප්‍රදේශයම එම වෙන්නත් පුළුවන් ඉතිමන් කලි සඳහන් කලා මේක විනාඩියක් දෙකක් තියෙන්න්නත් පුළුවන් සමහර අවස්ථාවද එහෙම ඒ වගේ කඩින් කඩේ නො විනාඩි දෙකක් තියෙන්න්න පුළුව ඔන් තවටකින් ආයන්න පුළුවන් ආය තවටකින් එන්න පුළුව විනාඩි දෙකක් තිරපුල ඒවගේ කෙටිකෙටි එපිසෝඩ්ස් විදිහට එනෝ එමනත එක දිගට පවතින වේදනාවක් විදිහටත් එනු ඉති මුහුණ එක පැත්තක තම සාමාන්‍යය මේ ඇතිවෙන්නේ එක පැත්තක බොහෝ දුරට නමුත් දෙපැත්තම එන්න පුළුවන් කියල සඳහන් කරන හැබ එකම වෙලාව නොවයි අවස්ථා දිහකදී දෙපැත්තේ එන්න පුළුවන් කියලා කියන ඒවගේම මෙන්න මේ හේතු නිසා මේක ඇවිස්සෙන්න්න පුළුවන් අපිෙන ට්‍රික ෆෙක්ටර්ස් ම කල්ු සඳහන් කලා යම්ම මේ ටික මෙන්න මේ වගේ රැවුල කපනකොට එන්න පුළුවන් ඒ වගේම මේ කප් එකක් කන්නකොට එන්න පුළුවන් මුහුණ සෝදනකොට එන්න පුළුවන් මුහුණට මොකරි ප්‍රශේක කැප්ලයි වුණු අපිහිත මුහුණ මසාච් කරන්න ගිය කියලා ඔන්න මේක ඇවිස්සෙන්න්න පුළුවන් ඒවගේම අපිහිතම මුහුණ පැත්තකට පින්න වැදුනා සීතල හුණගක් වැදුනා එතකට ඇවිස්සෙන්න්න පුළුව ඔටගෙන ට්‍රිග ෆෙක්ටර්ස් මේ ට්‍රිග ෆෙක්ටර්ස් වනි වලකින්ඩුවන් මුලිම සඳහන් කලා මෙම තත්ත්වය ඇතිවෙන්නේ මොලේ ඇතුළ දිස්නායිමට යම්කිසි ප්‍රශ්නයක් වුණ පීඩනයකට ලක්වුණු වැඩිපුරම පිනයට ලක්වෙන්නේ අරුදර නාලයක් නිසා කුඩා මුලට සපෙන් උදර නාලයක් නිසා තම වැඩිපුර මේක සිද්ධ වෙන්නේ අපිකටගෙන ප්‍රයිමරේ ට්‍රයිජමිනල් නිවරල්චා එවිදිහ තම එක සඳහන් කරන හැබැ තවත් හේතු තියෙනවා ඒ හේතු මොනවද මේ ස්නායිව ඩැමේච් කරන ස්නයිවට හානි කරන එකක් තමයි මේ මල්ටිපල් ස්කලරෝසිස් කියලා රෝගී තත්වයක් තියෙන අපි විස්තර කරලා දෙන අපේ වීඩියෝ එක මල්ටිපල් ස්කලරෝසිස් ස්නායි රෝගී තත්වයක් ප්‍රතිශක්ති කරන හා පද්ධති සම්බන්ධ එතෙන්දි මේ ස්නයිවට හානියක් වෙන්න පුළුවන් මේ රෝගී තියෙනයි ඒවගේම ආටීරියෝ වීනස් මැල්ෆෝමේෂන් කියලා තත්වයක් තියෙන මොලේ ඇතුළේ ලේන හරවල වෙනස් වීමක් නිසා ඒ ඒවි මැල්ෆෝමේෂන් කියන එක මොලේ ඇතුළේ මිස් ඔය ට්‍රයිජමිනල් ස්නායිව ගාව ඇතිවුණොත් රුධිරනාල වෙනසක් ඇත්ත වශයෙන්ම මේ ට්‍රයිජමිනල් නියුරල්ජියා එන්න පුළුවන් ඒ වගේම මොලේ ඇතුළේ ගෙඩියක් ආවොත් ඔය ස්නායිව අසල තද වුණොත් මේ ට්‍රයිජමිනල් නියුරල්ජියා එන්න පුළුවන් ඉතින් එවැනි තත්ත්වය වලට අපි කියන්නේ සෙකන්ඩරි ට්‍රයිජමිනල් නියුරල්ජියා හේතුවක් නිසා එන එක සෙකන්ඩරි ඒ වගේම තවත් තත්වයක් තියෙනවා මේ කියන එක හේතුවක් වත් නෑ ප්‍රයිමරි ට්‍රයිජමිනල් නියුරල්ජියා නොවේ සෙකන්ඩරි ට්‍රයිජමිනල් නියුරල්ජියා නොවේ ඉඩියෝපැතික් ට්‍රයිජමිනල් නියුරල්ජියා හේතුවක් නෑ හේතුවක් පේන්නේ නෑ ඔය කියන කලින් කියපු හේතු එකක්වත් නෑ නමුත් ප්‍රශ්නේ තියෙනවා රෝග තත්ත්වයේ තියෙනවා එහෙමත් වෙන්න පුළුවන් කියලා සඳහන් කරනවා එතකොට මේකට තවත් අවදානම් සාධක තියෙනවා අධික රුධිර පීඩනය තියෙනවා නම් එන්න පුළුවන් දුම්පානය කරන කෙනෙකුට එන්න පුළුවන් ඇල්කොහොල් භාවිතය කරන කෙනෙකුට එන්න පුළුවන් ඒවගේම ගැහැනුදවිට එන්න තියෙන ඉඩකඩ වැඩි විශේෂයෙන්ම පවුලෙ කෙනෙකුට තියෙනවන පවුලේ ලේ ඥාතීන්ට තියෙනවන අන්න එවැනි කෙනෙකුට එන්න තියෙන ඉඩකඩ වැඩි ඒවගේම වයිසට යනකොට ඒජින් ප්‍රෝසෙස් එකේදත් මෙම තත්ත්ව ඇතිවෙන්න පුළුවන් කියලා කියනවා මෙම රෝග තත්ත්වය අඳුරගන්නේ කොහොමද මේක ආවට පස්සේ
විශේෂයෙන්ම ස්නායු රෝග සම්බන්ධ වෛද්‍යවරු තමයි වැඩිපුර මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. නියුරොලොජිස්ලා ස්නායු රෝග සම්බන්ධ ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍යවරු. ඒගොල්ලන්ට මේක රෝග ලක්ෂණ වලින් තේරුම් ගන්න පුළුවන්. සාමාන්‍ය වෛද්‍යවරුන්ටත් තේරුම් ගන්න පුළුවන්. නමුත් අපි ට්‍රයිජමිනල් නියුරොලොජියාදී කියන එක ලේබල් එකක් ගහන්නේ විශේෂයෙන්ම රෝගීකට ලේබල් එකක් ගහන්නේ බොහෝ දුරට විශේෂඥ වෛද්‍යවරයෙක් තමයි ඒක කරන්නේ. මොකද ජීවිත කාලේ මේ ඩයග්නොසිස් එක වැදගත් වෙන නිසා. ඉතින් විශේෂයෙන්ම ස්නායු රෝග සම්බන්ධ වෛද්‍යවරයෙක් බලලා රෝග ලක්ෂණ හොඳින් නිරීක්ෂණය කරලා බලනවා මේක ට්‍රයිජමිනල් නියුරොලොජියා වල ලක්ෂණයක්ද කියන එක බලනවා. බලලා නිගමනයකට එන්න පුළුවන් සායනික ලක්ෂණ වලින් එහෙම එන්න පුළුවන්. ඉතින් ට්‍රයිජමිනල් නියුරොලොජියා වගේ රෝග ලක්ෂණ තව රෝග කීපයක් තියෙනවා. මිග්‍රේන් කියන රෝගී තත්ත්වය, ක්ලස්ටර් හෙඩේක්ස් කියලා රෝගය තත්ත්වයක් තියෙනවා. ඒ වගේම අර පෝස්ට් හර්පීටික් නියුරොලොජියා කියලා තත්ත්වයක් තියෙනවා. දෙවැනි පැපල කියන තත්ත්වය හැදුනහමත් මේ විදිහට මෙන්න පුළුවන්. ඒ වගේම TMJ ඩිස්ෆන්ක්ෂන් කියලා එකක් තියෙනවා. TMJ කියන්නේ ටෙම්පෝරෝ මැන්ඩිබියුලර් ජොයින්ට්, හක්කේ ජොයින්ට් එකේ ප්‍රශ්නයක් නිසා මේ විදිහට එන්න පුළුවන්. ඉතින් මේක වෙන් කරගන්න ඕනේ. මේක ට්‍රයිජමිනල් නියුරොලොජියාමද වෙනත් හේතුවක්ද කියන එක වෙන් කරගන්න. මේකයි මම මුලින්ම කිව්වේ. මේක විශේෂඥ වෛද්‍යවරයෙක් කරා නිගමනයට එන්න ඕනේ. ඉතින් මේක තවදුරටත් පරීක්ෂා කරනවා නම් X-ray පරීක්ෂණ, ඒ වගේ CT ස්කෑන්, MRI ස්කෑන්, MRA කියන ස්කෑන් එක, MRI plus MRA කලින් අපි විස්තර කරලා තියෙනවා අපේ channel එකේ. ඉතින් මේ වගේ පරීක්ෂණ කරන්න සිද්ධ වෙනවා. කෙරුවට පස්සේ තවත් මේ රෝග ලක්ෂණ සායනික විනිශ්චයකට ආවන අපිට ඒක තහවුරු කරන්න පුළුවන් වෙනවා. එතකොට රෝග විනිශ්චයට ආවට පස්සේ මොකද්ද සිද්ධ කරන්න පුළුවන්? මේකට ඉතින් ඖෂධීය ප්‍රතිකාර තියෙනවා. ඖෂධීය ප්‍රතිකාර. ඉතින් විශේෂයෙන්ම ඔය අපස්මාර තත්ත්වයන්ට දෙන, ස්නායු රෝගවලට දෙන සමහර ඖෂධ මෙම රෝගෙදී භාවිතා කරන්න පුළුවන්. වේදනා නාශකයක් භාවිතා කරන්න පුළුවන්. සමහරවිට වේදනා නාශක විතරක් භාවිතා කළාට හරියන්නේ නැහැ. අපි කියන NSAIDs ඒව විතරක් හරියන්නේ. සමහර විට අර මං කියපු ස්නායු රෝගවලට දෙන ඖෂධ භාවිතා කරන්න සිද්ධ වෙනවා. බොහෝ දුරටම කාබමසිපින් කියන ඖෂධය භාවිතා කරනවා. ඔක්ස් කාබසිපින් කියන ඖෂධය භාවිතා කරනවා. ඒ වගේම ගාබාපෙන්ටින්, ප්‍රීගැබ්ලින්, ටොපිරමේඩ්, ලැකෝසමයිඩ්, ලැමට්‍රි ජීන්, ෆෙනිටොයි ඔන්න වගේ ඖෂධ තියෙනවා රාශියක්. ඔයෙන් එකක් හෝ කීපයක් සම්බන්ධ කරලා භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මසල් රිලැක්සන්ට් එකක්, මාංශපේශී ඉහිල් කරන එකක්, විශේෂයෙන්ම බැක්ලොපෙන් කියන ඖෂධය, ඒ වගේ ඖෂධයක් සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට හරියන්නේම නැති අයට යම් යම් ශල්‍යකර්ම වගේ දේවල් තමයි තියෙන්නේ, සර්ජිකල් ඉන්ටර්වෙන්ෂන්ස්. ඉතින් මෙතෙන්දී සමහර අවස්ථාවල සිද්ධ කරන්නේ මොකද්ද? ඒ ට්‍රයිජමිනල් නර්ව් එක පටන් ගන්න තැන ඩිස්කනෙක් කරලා දාන්න. අර මුහුණට එන සම්බන්ධය නවත්තනවා. ඒකට ක්‍රම කීපයක් තියෙනවා. ලේසර් ට්‍රීට්මන්ට්ස් තියෙනවා. ඒ වගේම කිරණ වගේ දේවල් අල්ලලා විශේෂයෙන්ම විකිරණ ප්‍රතිකාරයක් වගේ දෙයකින් ඒක සිද්ධ කරන්නත් පුළුවන්. ශල්‍යකර්මයකින් සිද්ධ කරන්නත් පුළුවන්. ඕපන් මේ ශල්‍යකර්මයකින් සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම අධික ශීතල භාවිත කළ ක්‍රයෝතෙරපි වගේ දේවල් වලින් කරන්න පුළුවන්. ඒ වගේම මුහුණට එන ස්නායුවක් ඒ බ්‍රාන්ච් එකක් කට් කරලා කරන්නත් පුළුවන්. මේ වගේ ඉතින් නොයෙකුත් ක්‍රම තියෙනවා ඇත්ත වශයෙන්ම. හැබැයි ශල්‍යකර්ම වලට යනවා නම් නියුරොලොජිස්ට් කෙනෙක් නොවේ සිද්ධ කරන්නේ, නියුරෝ සර්ජන් කෙනෙක් තමයි ඒක සිද්ධ කරන්නේ. මෙතන පටලව ගන්න එපා. ස්නායු රෝග වලට බෙහෙත් කරන්නේ නියුරොලොජිස්ට්ලා. ස්නායු රෝග සම්බන්ධයෙන් කරන ශල්‍යකර්ම කරන්නේ නියුරෝ සර්ජන්ස්ලා. එතකොට මේ දෙකොල්ලෝ එකතු වෙන්න ඕනේ. හුඟක් වෙලාවට රෝග විනිශ්චය දීලා ඊට පස්සේ ශල්‍යකර්මයක් කරනවනම් නියුරොලොජිස්ට්ගේ නිර්දේශය සහිතව තමයි නියුරෝ සර්ජන් බොහෝ දුරට ශල්‍යකර්මයක් කරනවනම් සිද්ධ කරන්නේ. ඒ වගේම ස්නායු බ්ලොක් කරන ඉන්ජෙක්ෂන්ස් වර්ගයක් තියෙනවා. බෝටොක්ස් කියලා ඉන්ජෙක්ෂන් එකක් තියෙනවා. බොටුලිනම් ටොක්සින් එකක් දෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේ ස්නායු එතනින් ඩැමේජ් කරලා දානු ඒ වගේ ක්‍රමත් තියෙනවා. මේවා සාමාන්‍ය රෝහල් වල සිද්ධ කරන දේවල්. හැබැයි පුහුණු වෛද්‍යවරු ඉන්න ඕනේ. ඒකට උපකරණ තියෙන්න ඕනේ. එතකොට මේ ට්‍රයිජමිනල් නියුරොලොජියා රෝග තත්ත්වය ගත්තාම කිනකාට වෙනස් විදිහට රෝග ලක්ෂණ එන්න පුළුවන්. සමහරුන්ට තද බල තත්ත්වයක් තියෙන්න පුළුවන්. මැරෙන්න තරම් කැක්කුම එන කොටසකට ටිකක් වෙන්නත් පුළුවන්. තද බල තත්ත්වයක් නොවෙන්නත් පුළුවන්. මේක රේන්ජ් එක තමයි යන්නේ. මේ වගේ තත්ත්වයක් ඇති වුණාම රෝගියාට විෂාදය කියන තත්ත්වය එන්න පුළුවන්. මේක ඉවරයක් නෑ මගේ කරුමේ කියලා හිතාගෙන මේක මට මේ පුදුම කැක්කුමක් තියෙන කියලා රෝගියා ලොකු අපහසුතාවයකට පත් වෙනවා. ඒ රෝගියා ඉන්න අපහසුතාවය දැක්කම ගෙදර ඉන්න උදවිය තවත් අපහසුතාවයකට පත් වෙනවා. ගෙදර ඉන්න උදවියට මේක ලොකු ගැටලුවක් වෙන අවස්ථා තියෙනවා. ඉතින් මේ රෝගීන් ඇන්සයිටි කියන තත්ත්වෙ එන්න පුළුවන්. ඒ වගේ මේ රෝගීන් අර සමාජයට යන්නේ නැතුව
වෙන මොහුද කලාව ජීවත්තෙන්ට වගේ පුරුදුයන සමහරුදුව සෝෂල් අයිසුලේෂන් එකක් වෙන්නත් පුළුවන්. එතින ඔලන පැහැදිලි මේ ට්‍රයිජමිනල් නිවරජයා කියන රෝග තත්ත්වය සුවිශේෂී රෝග තත්ත්වයක්. ඉතින් මේ වේදනාව ආපුහම සමරුන්ට දැනුමක් නැත්තම් ඒගොල්ලෝ නානා ප්‍රකාර දේවල් කරනවා අපි දැකලා තියෙනවා. මේ රෝගියට අවබෝධයක් නැහැ. සමහර රෝගීන් ඉන්නවා විද්‍යාව කිව්වට තේරෙන්නේ නැහැ ඒගොල්ලන්ට. තේරුම් ගන්න ශක්තියක් නැහැ. තමා විවිධ මතවල ඉන්නවා. කවුරු හරි මොන හරි කරලා කියලා හිතාගෙන ඉන්නවා. මොකක් ගුරුකමක් කළා මට මේ හොඳ වෙන්නේ එහෙම හිතාගෙන ඉන්නවා. එවැනි දේවලුත් අපි දැකලා තියෙනවා. ඉතින් එක එක සුසුකම් නොමැති පුද්ගලයා ගාවට යනවා යම් යම් දේවල් වලට ශාන්ති කර්ම වලට. එහෙම හරියන්නේ නැහැ අත වශයෙන්. මේකේ වෙනම විද්‍යාවක් මෙතෙන්දි තියෙනවා අත වශයෙන්. මේ ට්‍රයිජුවල් නියුරෝලොජි තත්ත්වය ආපුහම පරිම කරදරකාරී. ඉතින් රෝගීනුත් අර විකල්ප ප්‍රතිකාර වලට අනේකත් සමහර වෙලාවට දොස් කියන්නත් බෑ. මොකද සමහර වෙලාවට රෝහල් වලින් ඒ ඔය අපි විස්තර කළාට අරක කරන්න පුළුවන් මේක කරන්න පුළුවන් කියලා කෙරෙන අවස්ථා නැහැ. මොකද කලාතුරකින් තමයි ඔය ශල්‍යකර්ම පැත්තට යන්නේ. මොකද ඒවයි සංකූලතා තියෙනවා ඇත්ත වශයෙන්. මේ ඔකලාට පස්සෙත් වේදනාව විතර නෙවෙයි සමහරට මූණේ අර හිරු යටි මාංශපේශී හරියට වැඩ කරන්නේ නැතුව ඒ වගේ ගැටලු වෙන්න පුළුවන්. ඉතින් ශල්‍ය වෛද්‍යවරුත් බලන්නේ ස්නායු ශල්‍ය වෛද්‍යවරුත් අවශ්‍යම තැනකදී තමයි බොහෝ දුරටම ඒ වගේ දේවල් වලට පිළියම් බදන්න යන්නේ. මොකද සංකූලතා ඇති වෙන්න පුළුවන් හින්දා. ඉතින් අද කතා කරේ වැදගත්ම රෝග තත්ත්වයක් වන ට්‍රයිජමිනල් නියුරෝලොජියා කියන රෝග තත්ත්වය. මම හිතන්නේ දැන් ඒ පිළිබඳව හොඳ දැනුමක් ලැබෙන්න ඇති. අදත් සමු ගන්නව අමරණ මෙඩ් සර්විස් විශේෂ වෛද්‍ය විද්‍යා channel එකේ. නැවත මුණ ගැසුමු අලුත් දවසක් සමග. සුබ දවසක් ඔබ සියලු දෙනාට.